සිංහල සිනමාව. සිංහල සිනමාව ගැන පරාක්‍රම ජයසිංහ සිනමාවේදියා කියන නොකියාම බැරි කතා. ඉතින් පුට්ටක් කට්ට කරලා ගියොත් සමාව වෙන්න. දැන් මම කියනවා. මොකද මේක නොකියාම බෑ. මේක දිගින් දිගටම මගේ පිටු කියව දෙනකොට මෙතන ඉන්න එකට දන්න මම නිතරම කියන දේ තමයි දැන් inspired by the Simon නමතක නවකත්තේ ගමන් නවල් කියලා අහලා තිබුණේ. මම බැලුවා ඔබ එළියට එනකොට ඇතුළට ගිය කුතුහලයකින් එළියට එනකම් නන්නත්තර වෙලා ආවේ. කියන්නේ මට මෙලෝ දෙයක් තේරුන්නේ නැහැ. කිසිම දෙයක් තේරුන්නේ නැහැ. තමයි කියන්නේ මොකද හේතුව මොකක්ද මේ කරලා තියෙන්නේ කියලා මට හිතුණා. දැන් මේ මතක තියාගන්න මේක ප්‍රසන්න ජයපුරිට මේ කාටවත් මේක නියනියට පුද්ගලිකව නෙමෙයි මම මේ කියන්නේ. මම මේ කතා කරන්නේ සංසේ සංසාරයේ දරයක් හරය චිත්‍රපටිය මට බලපාපු හැටි. සිනමා ඉස් බේසිකලි එන්ටර්ටේන්මන්ට් කියන තැනින් ගන්න තමයි මම හැමදාම කටයුතු කරේ. මම අදටත් කටයුතු කරන්නේ ඉතින් නම් මම සිනමා කෘතියක් බලන්න යන්නේ ඉතන ඉඳලා. සංසාරයේ දරයක් කාර්යය. කාන්තා ශරීරේ සහ බෞද්ධ දර්ශනයේ අනිත්‍ය. උන්නයන් ක්‍රමිකින් හරි ගැහණියක නිර්වස්ත්‍ර කරන්න හදනවා මයි මේ අලුත් අධ්‍යක්ෂක. ඒක තමයි ඒකට මේ බේට් එක. ඕක කොහෙන් හරි ගේනවා. මොන ක්‍රමයකින් හරි ගෙනල්ලා ඒක අස්සේ තමයි ඒක රිංගනවා. අංගකය දැමෙන්නේ නිකම් නිර්ලජ්ජිත විදියට රිංගනවා. අංගකය බොරුවට කතාව අස්සේ බේරිලා යන්න පුළුවන් හැටියට රිංගනවා. මේකෙන් තොරව මේ මෑත කාලයේදී මම හිතන්නේ එකම මේ අපි දුමු නූතන පරම්පරාව කියලා හදපු චිත්‍රපටියක් තියෙනවා කියලා මම කොහෙන් හරි මේ කියලා ගියනවා. ඒත් මම මේක අර්ථකථනය කරන මම ડોක්ටර් එකත් කතා කරේ මේක හියුජ් සයිකලොජිකල් ඩිවිෂන්ස් එකක් හැටියට මේ පරම්පරාවම තියෙන සම්මාන උමතුව ප්‍රේක්ෂකයා ඒ සමගම හෝල් කාර්යය දැන් මේවට අර්ථකථන දීලා මෙයා සුවිශේෂෝ විශිෂ්ටෝ චල සිනමා කෘති අරවා මෙයා කියන කට්ටිය ඉන්නේ. ඒක නෙමෙයි අපිට ඕනේ. රුපියල් 300ක් දීලා ටිකට් එකක් අරගෙන අර පස්සේ යන්න ඕව බලන්න නෙමෙයි. එළියෙන් ඉන්නේ කොහොම හරි නෑ. ඔය එක ෂෝ එකකට අද 2K ෂෝ එකක් රන් කරන්න සිනමායක කොස්ට් වෙනවා එක ෂෝ එකට රුපියල් 3000ක් ආසන්න ප්‍රමාණයක්. ෆෙස්ටිවල් එකේ සම්මාන දෙන්නේ බොරුව සහ සිංහල සිනමාවේ ටොම්පච. ඊට පස්සේ දැන් මම මේ අත්දැකීම් වලින් කියන්නේ දැන් තරම් පරම්පරාවයි ගොඩක් අයකින් අහුවාම මම ගොඩක් අයත් එක්ක ඩීල් කරනවා. එයා අහුවාම කියනවා දැන් මේක ෆෙස්ටිවල් එකක්. ඕන්න අනිත් වුණ අනිත් තරම එකක් ආවා. හදන්නේම පටන් ගන්න වෙලේ ඉඳන්ම බද ෆෙස්ටිවල්. කොහේ හරි තුතුකුඩිය ෆෙස්ටිවල් එකක් අල්ල ගන්නවා. ඒක මේ ගම්පේ අපි නිකන් අර දෙයියත්ත කන්දේ ෆෙස්ටිවල් ගන්නවා වගේ වැඩ ඒවා. ඔය එජෙන්ඩා එකේ ෆිල්ම් සඳහන් ගියාම ඔයයි මමයි මේ අපි ડોක්ටර් අපි ඔක්කොම අනන්නත් දාලා ඉන්නේ අපි රුපියල් 200ක් දෙනවා අපි නියන්නේ 400ක් දෙල 500ක් දෙලා ටිකට් එක ගන්න අපි බලන්නේ නැහැ. තමන්ගේ ධනය ශ්‍රමය කාලය සිංහල සිනමාවට වැය කරපු චිත්‍රපට නිෂ්පාදකයෝ සිංහල සිනමාවට සාප කරන හැටි. එහෙනම් මම මේක අද නෙමෙයි ගනුසිරි කියන මම ඉදා ඉනම් කියනවනේ මේ කරන්නේ ලොකු බොරුවක් කියලා. මේකෙ මිදෙන්නේ කියලා තම තමන්ගේ තියෙන පුද්ගලික එජෙන්ඩාස් මානසික ලෙඩුයි අර මූ ඔක්කොම මේ කර්මාන්තයට පිවිසලා ඉවර වෙලා මේ හදන එකෙන් වෙන්නේ එන්නම තව තවත් ඈත් වෙනවා මිසක් දැන් සිනමා හොල්ලේට අද මැනේජර් කෙනකින් අහන 20 දෙනෙක් ඉන්නවා කිව්වොත් එන්නේ අනේ පොඩි hinaවක් කියලා මෝනේ 20 දෙනා. හැබැයි ආත් සිනමායක මාර්ගයෙන් මේ කරන බොරුවයි මං කැමති. අපි ආත් සිනමාවක් ගත්තම මේ ඉන්නේ කරපොහේ මොකද මේ කරන්නේ? අද චිත්‍රපටයක් ලංකාවේ පැහැදිලිවම දෙවෙනි වරට චිත්‍රපටයක් නිෂ්පාදනය කරනවා පිට නිෂ්පාදකවරයෙක්වත් නැහැ. මේ අතරතර කියන හේතුව මොකද? මේ කොරකම් ගන්න ඉන්න බෑ. එහෙනම් මේ වගේ තැන්වල අද කියන්නේ මම ප්‍රසිද්ධිය කියන්නේ මේකයි. එක්කෙනෙක් නැහැ. එක්කෙනෙක් දෙන්නෙක් විතරක් ඉතුරු වෙලා ඉන්න අනිත් අය ඔක්කොම කියන්නේ ජීවිතේට සිනමා අහලා කියන පාලකී යන්නේ නැහැ කියලා පංගව ප්‍රොඩියුසර්ස්ලා කියන්නේ. කරකට බැරිච්ච කාර් ගන්නයි වෑන් ගන්නයි ඔක්කොම ඒ චිත මගේ මිත්‍රයෙක් එකපාරක් කිව්වා
කොළඹ අරසකථනය කරන එක මේ ගොඩක් අය එයාට ගත්ත උදාහරණය හොරණේ ඉඳන් කොළඹේ නැවිලා බස් එකේ පොකුණ පොකුණේදී මැගහන්නේ නේද? ඔව් පොකුණේකින් බහගෙන කොළඹ ස්ට්‍රයිට් එකේ කරක දැක්කම මේක තමයි මචං කොළඹ කියනවා. නාගරික කෙල්ල urban girl ඒ ගැන මේගොල්ලන්ට ෆැන්ටසියක් තියෙනවලු. මේ කොළඹට පිවිසෙනකොට මෙන්න තව එකක් මතක් කරනවා. the girl, the urban girl in Colombo. ඔන්න හදාගන්නවා හිතේ මනස. the urban girl. නාගරික කෙල්ල. දැන් කොහොම හරි කරලා මේ කෙල්ල තමයි ෆැන්ටසියේ තියෙන්නේ. දැන් මේ කෙල්ල ලබා ගන්න බෑනේ මොකද අර ඉන්න නැමින් එක පාටම. ඉතින් හොඳම වැඩේ කරන්නේ මේ කෙල්ලව නිරුවත් කරන කොහොමද මගේ අධ්‍යක්ෂකගේ ටයිප් එක දැයන මම කැමරා එකට පස්සේ දැන් මොන නෝකයි කරන්නේ මේකත් කියනවා. අධ්‍යක්ෂකගේ අධිකාරිය මෙහෙවනවා අන්න අර වැඩේ. කැමරා කාරයා බිමින් තියලා හයි ඇංගල් එකෙන් චක්කිය පෙන්නනවලු. දැන් ඉතින් කරන්න පුළුවන් ලොකුම වැඩේ මේ පෑන්ටිකේට එනකන් කොට කලසම කන්දනවා කබුල් දෙක පෙන්නන්න. ඒකනේ. යාළුවා අන්නේ වෙලා ඉතින් කැමරා එකට කැමරා ඊට පස්සේ කැමරා මන්ද තමතක වෙනා මොහෙන්ද කැමරා එකට කියන්නේ කැමරා මන් කියාගන්නේ මිලකට. මෙන්න මේ හැටි කැමරා එකට කියාගන්න. අනි ඇංගල් එකේ ධර්මසේන පතිරාජගේ පාරදිගේ සහ ඉන්දිරා ජෝන් ක්ලාස්. මේක පෙන්වුවා ඉන්දිරා ජෝන් ක්ලාස් අර පාරදිගේ එකේ ඉන්දිරා ජෝන් ක්ලාස් සාරිය ඇඳගෙන උඩට දුවනවා. මම මේ මතක හිටපු තරල්ලි අපිට කීප දෙනෙක් කතා කරද්දී මම කිව්වා දැන් ওই විදිහට සාරිය ඇඳගෙන දුවන්න උඩට කී දිනකට ලංකාවේ දැනෙන්නගේ කැපැසිටි එක තියෙන්නේ කියලා. නිකන් සෙල්පොත දාගෙන දුවන්නේ සාරිය නිකන් යාන්තම් ගැට ගහගෙන වගේ. ඒක තිබ්බ චෙත්‍රාක්ටිව් නේචර් එක. ඉන්දිරාම බොන් හැක්ටර්ස්ලා. අනේ ඩිරෙක්ටර්ස් නැ නනුව නැ නිලියන නැත්තකම නැ අර ජරා මේ වුණාද රූපවාහිනී නාට්‍ය පෙන්නලා මුට්ටම කරලා දාන ඉවර වෙලා දැන් හොඳ එකක් වුණත් ආවම ඉන්නේ පොඩක් තිගැස්සෙන මොකද්ද මේ වෙන්නේ කියලා බලන්න. බොක්ස් ඔෆිස්. බොක්ස් ඔෆිස්. මේ කාලේදී ලක්ෂ 1000ක් බොක්ස් ඔෆිස් එකේ දුවනපලන් චිත්‍රපටයක් අපේ ඇතුලේ හැදුන්නේ නැහැ නේ. හරි චිත්‍රපටයක් හැදුනොත් ලක්ෂ 1000ක් දුවන්න පුළුවන්. ලක්ෂ 750ක් දිවේ ෆිල්ම් එකක් දිනවද නැහැ නේ. ඉතින් කොහොමද ප්‍රසිද්ධිය කියන්නේ මේවා කියව යුතුයි නේද? මේවා හංගගෙන හැමදාම මේ බොරුවයි හොරකමයි යනවා. ඒකෙන් තමයි සිංහල සිනමාවේ මේ අහිමිය වෙලා තියෙන්නේ. මම දන්න හැටියට නම් මේක සුදුසුයෙන් සුදුසු දෙල්ගොල්ලෝ මේකට රිංගුවා. මේ කාලේ හිටිය සුදුසු නැතුව නෙමෙයි හැබැයි සුදුසු වැඩිය කියලා දැන් නම් ඉන්නේ 95 සුදුසු. ඉතින් මීටරේ දෙයක් සිනර දෙන මාර්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. මට නම් ඉන්න අය කියනවා. මගේ එකම තියෙන්නේ මේ if I can see at least one more signal of good signal film before I die I'll be happy man. That's all. Thank you. සිංහල වගේම අපිටත් ආසයි මැරෙන්නේ ඉස්සෙල්ලා හොඳ සිංහල චිත්‍රපටයක් බලන්න.